අයිබුවන් සබදාසක් ඔබට රැකෑකටිට් චැනලකට ඔගල හැමෝම අදත් සාදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකේ මං ආලට විස්තර අරගෙන එන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන කියන තනතුර සඳහා වන තනතුර පුරප්පාඩුව පිළිබඳ විස්තර. ඉතින් අපි බලමු මොනවද විස්තර සහ මොනවද තියෙනුනු සුදුසුකම්, අපි කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා. මේ තනතුර ස්ථිර සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාල අරමුදල් සඳහා හිමිකම් සහිත ස්ථිර තනතුරක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ජාතික ඖෂධ නියාමන අධිකාරිය කොළඹ පමණක් පිහිටලා තියෙන නිසා, වෙනත් ශාඛා කාර්යාල නොමැති නිසා ස්ථාන මාරු වීම මේ තනතුර සඳහා නැහැ කියලත් සඳහන් වෙනවා. ඉතින් අපි බලමු මොනවද බාහිර අයදුම්කරුවෙකු විදිහට ඔයා මේ තනතුරට අයදුම් කරනවා නම් ආඩ තියෙන ඔය සුදුසුකම් කියලා. මුලින්ම තියෙනවා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව, ගණිතය, ඉංග්‍රීසි භාෂාව කියන විෂයන් ඇතුළුව විෂයන් හතරකට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයන් හයකින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් තුනක් සාමාන්‍ය පොදු පරීක්ෂණේ හැර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම තනතුරට විශේෂිත වෙනත් අවශ්‍ය සුදුසුකම් ගත්තාම මෙතන කම්පියුටර් වර්ඩ් ඊට පස්සේ ඔයාට හොඳට යතුරු ලියනය කරන්න පුළුවන් නම් ඒ සඳහා මාස 6කට නොඅඩු තෘතීය හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත්ත පාඨමාලාවක් හදාරලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඒ මට්ටමට සමාන වෙනත් මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් ඔයාට තියෙනවා නම් ඒක ඔයාට අමතර සුදුසුකමක් වෙනවා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම ඔයා අභ්‍යන්තර අයදුම්කරුවෙක් විදිහට නම් මේ සඳහා අයදුම් කරන්නේ ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය නොවන අර්ධ ශිල්පීය සහ ශිල්පීය සේවා ගණයන්වල මේ කියලා තියෙන සුදුසුකම් තියෙනවන ඒ අයට අයදුම් කරන්න පුළුවන් මේ තනතුර සඳහා. ඒ තමයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී අර කලින් සඳහන් කරපු විදිහටම සිංහල හෝ දෙමළ, ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව කියන විෂයන් ඇතුළුව විෂයන් හතරකට සම්මාන සාමාර්ථ සහිත සම්පූර්ණ විෂයන් හයකින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම පරිගණක වදන් සැකසුම යතුරු ලියනය පිළිබඳ මාස 6කට නොඅඩු තෘතීය හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම හෝ ඒ හා සමාන වෙනත් ක්වොලිෆිකේෂන් එකක් තිබීම සහ සේවයේ ස්ථිර පත්වීම් දැරිය යුතු අතර ඒ පත්වීම් වල ස්ථිර කරලා තියෙන්න ඕනේ අභ්‍යන්තර අයදුම්කරුවෙක් නම්. ඒත් එක්කම නියමිත දිනට පූර්වාසන්නව ස්ථිර පත්වීමක අවුරුදු 5කවත් අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. වයස් සීමාව ගත්තාම වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි. ඔයා දැනටමත් ආයතනයේ සේවය කරන කෙනෙක් නම් 45ට වඩා වැඩි කෙනෙක් වුණත් මේ සඳහා අයදුම් කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒත් එක්කම ඔයාට මේ තනතුරත් එක්ක ලැබෙන වැටුප් පරිමාණයක් මෙතන දැක්වලා තියෙනවා. මීට අමතරව රජයේ අනුමත දීමනා මේ සඳහා ලැබෙනවා කියලත් සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු කොහොමද මේ තනතුරට ඔබව බඳවා ගන්න කියලා. මෙතනදී ලිඛිත තරඟ විභාගයක් හෝ පත්වීම් බලධරයා විසින් පත්කනු ලබන මණ්ඩලයකින් පැවැත්වෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි ඔයාලව මේ තනතුරට බඳවා ගන්න. ලිඛිත තරඟ විභාගය ගත්තාම භාෂා ප්‍රවීණතාවය, අභියෝග්‍යතා පරීක්ෂණය හා සාමාන්‍ය දැනීම සහ පරිගණක පරීක්ෂණය කියන මෙන්න මේ කොටස් තුන යටතේ ඔයාට ලිඛිත තරඟ විභාගයට මුහුණ දෙන්න තියෙනවා. ඒත් එක්කම ඊට පස්සේ පැවැත්වෙන සමග පරීක්ෂණයනුත් පස්සේ තමයි ඕගොල්ලොම ඒ ලකුණු මත තනතුරට බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඒත් එක්ක ඔයා දැනටමත් රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතනවල සේවය නියුතු අයදුම්කරුවෙක් නම් තමන්ගේ ආයතන ප්‍රධානියා හරහා තමයි අයදුම් පත්‍රය යොමු කරන්න ඕනේ. ඒත් එක්කම සෑම අයදුම්කරුවෙක්ම රුපියල් 1000ක මුදලක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නමින් ලංකා බැංකුවේ රීජන්ට් වීදි ශාඛාවේ ගිණුම් අංක 780 888 35 දරන ගිණුමට බැරවෙන පරිදි ගෙවන්න ඕනි. අයදුම් කරන නමින් ලබා ගන්නා ලදු පත අයදුම් පත්‍රයේ නොගැලවෙනසේ අලවලා
එවන්න ඕනේ. ඉතින් නිවැරදිව සම්පූර්ණ කරන ඔයාගේ ආයුධම් පත්‍රය 2024 අගෝස්තු මාසේ 14 වෙනි දිනට හෝ ඊට පෙර ලැබෙන විදිහට ප්‍රධාන විධායක නිලධාරී, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල දෙවන මහල අංක 130 WAD රාමනායක මාවත කොළඹ 2 කියන ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනි. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ ඔයා මොන තනතුරටද ආයුධම් කරන්න කියලත් සඳහන් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ පහළ පේන විදිහේ ආයුධම් පත්‍රයක් තමයි මේ කියන විස්තර ඇතුළත් කරලා ඔයා හදන්න ඕනි. මෙහෙම මේ ෆෝමැට් එකට තමයි ඔයාගේ ආයුධම් පත්‍රය තියෙන්න ඕනි. අදාළ ආයුධම් පත්‍රයට අනුව පමණක් ආයුධම් පත්‍රය සම්පූර්ණ කරලා එවන්න ඕනි කියලා මෙතන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඔයාගේ අධ්‍යාපන හා වෘත්තියේ සුදුසුකම් සනාථ කරන සහතික පත්‍රවල පිටපත් ආයුධම් පත්‍රයත් එක්ක යොමු කරන්න ඕනි. මේ ආකෘතියට අනුව සම්පූර්ණ කරන්නේ නැති ආයුධම් පත්‍ර සහ මුදල් ගෙවූ ලදුපත් ඉදිරිපත් කළ නැති ආයුධම් පත්‍ර ප්‍රතික්ෂේප කරනවා කියලත් සඳහන් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේ පේන විදිහට මේ ෆෝමැට් එකට තමයි ඔයාගේ ආයුධම් පත්‍රය සකස් කරන්න ඕනි. ඉතින් 2024 අගෝස්තු 14 වෙනිදාට තමයි අවසාන දිනය ලැබිලා තියෙන්නේ මේ ඔයාලගේ ආයුධම් පත්‍රය යොමු කරන්න. ප්‍රධාන විධායක නිලධාරී, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල දෙවැනි මහල අංක 130 WAD රාමනායක මාවත කොළඹ 2 කියන ලිපිණයට එදිනට කලින් ඔයගොල්ලන්ගේ ආයුධම් පත්‍රය යොමු කරන්න. ඉතින් තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාවක අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.